ආයිබෝවන් කියලා ඉතාම ආදරයෙන් මේ මාධ්‍ය හමුවට අපේ මාධ්‍යවේදී හිතවතුන් මේ මොහොතට පිළිගන්නවා. අද මේ මාධ්‍ය හමුව සඳහා බුදු බලසේනා සංවිධානයේ ජාතික සංවිධායක විතරන්දිනී නන්ද පණ්ඩිත හාමුදුරුවෝ, ඒ වගේම අපේ සංවිධානයේ සම්බන්ධිකාරිකවරයෙකු හැටියට කටයුතු කරන මෙවිනයි පෙරරමැතුමා සහභාගී වෙනවා. මාධ්‍ය හමුව ආරම්භ කිරීමට පෙර ආතුව පුංචි වීඩියෝ පටයක් පෙන්වන්න අපි තීරණය කෙරුවා. ඒ ඔබේ අවධානය සඳහා ඒ චුට්ටක් ඕනේ කරන හැට මතක් කරනවා. මම මේ විශේෂ දෙයකට නෙවෙයි මේ වීඩියෝ පටේ පෙන්නුවේ. හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා අපි හාහාපුරා කියලා ජූලි මාසේ 7 වෙනිදා හාමුදුරුවරු 5000කට අධිකව විශාල ජනකායක් එක්ක මහා සමුළුවක් දෑම එකරොද්දකට නමින් මහනුවර ඓතිහාසික නගරයේදී බෝගම්බර පිටියේදී පැවැත්තුවා. එහිදී අපි ජාතියට බලාපොරොත්තුවක් එකතු කළා. තැලෙමින්, පොඩි වෙමින්, ආත්ම ගෞරවය විනාශ වෙමින්, වැටි දුර්වල වී ඇති මේ සිංහලයෝ කෙලින් කටින් හිටවන්න පුළුවන් එක කරන්න පුළුවන් හාමුදුරුවරුන්ට ඒ වගකීම හිසින් දරාගෙන අපි වැඩ කළොත් සිංහලයාගේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගන්න පුළුවන් කියන ඒ අදිෂ්ඨානය අපි ජාතිය හමුවේ තැබුවා. අද අපි හුඟාක් නිහතමානීව සතුටු වෙනවා. ඒ අදිෂ්ඨානශීලීව අපි ආරම්භ කරපු වැඩපිළිවෙල ජයග්‍රහණයෙන් කෙලවර කරලා තියෙනවා. ඒ නිසා පළමුවෙන්ම මේ මාධ්‍ය හමුවේදී අපි බලාපොරොත්තු වුණේ මේ සීහල දීපයේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා හැටියට අභිෂේකලත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපේ ආශිර්වාදය පළ කරන්න.
එනිසා අපි එතුමන්ට සුභ ප්‍රාර්ථනා කරනවා. තුනුරුවන්ගේ අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් නිදුක්ව නිරෝගීව කායික මානසික නිරෝගතාවයෙන් මේ රට ඉහළ තැනකට ඔසවා තැබීමට එතුමන්ට සියලු ශක්තිය ලැබෙන්නට කියලා. අපි අවුරුදු 20කට ආසන්න කාලයක් මේ රටේ අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින් ඉන්දියන් සාගරයේ හඩා වැටෙන කඳුළු බිඳුව බවට පත්ව තිබූ මේ රට නැවත වතාවක් ඉන්දියන් සාගරයේ දිදුලන මුතු වැටේ බවට පත් කරගන්න අපි සංවිධානය විය යුතුයි, ඒ වෙනුවෙන් සිංහලයන් සමගියට පත්විය යුතුයි කියන ඒ දෘඪ මතවාදය මටසිලුටු ආකාරයකට වඩා නිර්වින්දනය වෙලා හිටපු සිංහලයන්ට දැනෙන තේරෙන දැඩි භාෂාවෙන් අමතමින් සේනා සංවිධානය කරමින් විවිධාකාර වූ පින්කම් හරහා අපි මිනිස්සුන්ගේ මතය ගොඩ නැගුවා. ජයග්‍රහණයකදී වැදගත් වෙන්නේ මතය ජයග්‍රහණය කිරීම. ඒක ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි උදාහරණයක් විදියට කිව්වොත් 1990 ගණන් වෙනකොට 98 99 2000 මේ කාල සමය වෙනකොට එදා චන්ද්‍රිකා ආණ්ඩුව ගෙන ගිය ඇතැම් වැඩපිළිවෙළවල් නිසා හමුදාවන් දුර්වල වුණා. ත්‍රස්තවාදය පරාජය කර ගැනීමට හැකියාවක් නොමැතිකමින් රට තුළ මතයක් ගොඩ නැගුණා. ඔය සුදු නෙළුම් තවලම් ආදී ව්‍යාපෘති හරහා කවදාකවත් මේ ත්‍රස්තවාදය පරාජය කරන්න බෑ කියන මතයක් නිර්මාණය වුණා. හැබැයි ඉතාම කුඩා කණ්ඩායමක් විදියට අපි ඉතාම ස්වල්ප දෙනෙක් එකතු වෙලා ත්‍රස්තවාදය පරාජය කළ හැකිය, ත්‍රස්තවාදය පරාජය කළ යුතුය කියලා දැඩි මතවාදයක සිටගෙන අපි ඉතාම කුඩා කණ්ඩායමක් වුවත් උද්වේග කර ලෙස ඒ මතය සමාජගත කරන්න දරපු වෑයම අවසානයේදී ජයග්‍රහණයෙන් කෙලවර වුණා 2009 මැයි මාසේ 18 වෙනිදා. ඒ මතය හැදුනේ 1998. හැබැයි ඒ මතේ ජයග්‍රහණය කෙරුවේ 2008 අවුරුද්දේ. ඒ වගේ දිගින් දිගටම සිංහලයා දුර්වල කරමින් සිංහලකම ගැන කතා කරන්න බැරි, බෞද්ධකම ගැන කතා කරන්න බැරි පරිසරයක් නිර්මාණය වීම ඇතුළේ අවසාන විග්‍රහයේදී අපි එහි උච්චතම අවස්ථාව හැටියට දුටුවේ මොකද්ද? මේ පහුගිය අවුරුදු 4 5 කාලය තුළ මේ රටේ ප්‍රධාන ජාතිය වෙච්ච, මේ රට ඓතිහාසිකව ගොඩනගපු, මේ රටේ සංස්කෘතිය ගොඩනගපු, මේ රටේ ශිෂ්ටාචාරය ගොඩනගපු ඓතිහාසික භූමිපුත්‍රයන් වෙච්ච සිංහලයාගේ අභිමානය පවා අවමතරමින් ආත්ම ගෞරවය පවා කෙලෙසන තැනටයි ඇතැම් දේශපාලන නායකයන් කටයුතු කළේ. ජාතියේ ආත්ම ගෞරවය පවා කෙලෙසුවා. ජාති ආත්ම ගෞරවය පවා කෙලෙසුව පමණක් නෙවෙයි, මේ බිමේ භික්ෂුවකගේ ආදාහනයක් කරන්න බැරි තරමට උද්ඝෝෂණ, උසාවි නියෝග, ගල් ප්‍රහාර පවා එල්ල වෙන තැනට අපි දීන ජාතියක් බවට මේ බල දේශපාලනය ඇතුළේ සිංහලය අද දැම්මා. ඒත් අපි විශ්වාස කෙරුවා ඉතාම කුඩා වුණත් කණ්ඩායම් ගණනාවක් විවිධ වූ අතවරවලට ලක්වෙමින් නොයෙක් විදිහේ ගැහැට විඳිමින් මේක සිංහලයන්ගේ රට, සිංහලයන් සමගි වුණොත් මේ රට ඉහළට ඔසවා තබන්න පුළුවන්. මේ සුළු ජාතික සුළු ජනවර්ගවල බලහත්කාරයට යට නොවි සිංහලයන්ට නායකයෙක් හදන්න පුළුවන් කියන විශ්වාසය අපි අද ඊයක නෙවෙයි 2014 මුල්වරට ඒ පණිවිඩයේ මේ සමාජයට ලබා දුන්නා.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ භික්‍ෂූන් වහන්සල 6000ක් කැඳවල. අවාසනාවකට 2015 එදා අපටේ මතය ජයග්‍රහණය කරගන්න බැරි වුණා. එවකට ඒ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගිල තිබුණු විශාල ජනමතයක් නිසා. එතවශයෙන් මේ වෙලාවේ 2015 මේ ආණ්ඩුව වැටුණේ මේ මුස්ලිම් අයගේ හෝ දෙමළ අයගේ ඡන්ද නැති හින්දා නෙවෙයි. ඒක වැරදි විදිහට විග්‍රහ කරගත්තා. තම තමන්ගේ පව් සෝදගන්න ඒ ආණ්ඩුවේ හිටපු ඔය සිංහල ඇතැම් නායකයෝ ඇත්ත කතාව ගම්පහින් කොළඹින් මේ ආදී ප්‍රදේශවලින් විශාල වශයෙන් සිංහලයන්ගේ ඡන්ද ලැබුණේ නැහැ ඒ ආණ්ඩුවට. ඒ නිසා මේ මුස්ලිම් අයගේවත් දෙමළ අයගේවත් මේ කතන්දරයක් නෙවෙයි. එදා ඒ ආණ්ඩුව වැටුණේ සිංහලයා තුළ සිංහලයන්ගේ සිත්වල ආණ්ඩුවට තිබුණු විරෝධය වෙනත් විදියකට පළකිරීම නිසා. කෙසේ හෝ වේවා එතනින් මේ ජාතිය පාඩමක් ඉගෙන ගත්තා. දිනෙන් දින දිනෙන් දින ඇතිවෙන සංසිද්ධීන් එක්ක අපට වැරදුනා මේ වරද කෙසේ හෝ නිවැරදි කරගත යුතුයි කියලා. දවසින් දවස ජාතිය අභිමානයේ බිඳ වැටුණා. ජාතික ගී දෙකක් කියන්න තව තවත් මේ සුළු ජනවර්ගවලට ඕනෑ හැටියට කප්පන් දෙන්න, එවගේම බෙදුම්වාදී අඳුරු සෙවණැලිවලට රිසිසේ වැඩෙන්න, එවගේම ලෝකේම පිළිකුල් කරන උන්මත්තක අන්තවාදී ආගමික මූලධර්මවාදයන්ට ඕනෑ හැටියට මේ රටේ හැසිරෙන්න ඉඩකඩ හැදුවා පමණක් නොවෙයි, මේ මහා සමාජයේ භීතියට පත් කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වෙනකොටත් ඒ වෙනුවෙන් විවෘතව කතා කරන අපේ සිංහල නායකයෝ බය වුණා. සිංහල නායකයෝ කැමතුනේ මේ ප්‍රශ්නේ විවෘතව කතා කරන්න, ඇයි මේ මුස්ලිම් අයගේ ඡන්ද ටික දැහැගන්න ඕනේ කියලා. ඉතින් අපටත් අවසාන විග්‍රහයේදී මේ ප්‍රධාන ධාරාවේ කිසි තැනක පෙනීන අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇයි? මේ බොදුබල සේනාව මුස්ලිම් විරෝධයක් හැදුවා. අනේ බොදුබල සේනාව ගාව ගත්තොත් අපිට මුස්ලිම් ඡන්ද හම්බ වෙන්නේ නැtei කියලා. නමුත් අපි විශ්වාස කෙරුවා ඒ මිත්‍යාව පරාජය කරන්න පුළුවන්, පරාජය කළ යුතුයි, පරාජය කළ යුතුමයි. ඒ වෙනුවෙන් අපි ওই ප්‍රධාන දේශපාලන පක්ෂවල ඒ කඳවුර වල මහා රැස්වීම වල කතා නොකලට අපි අපේ වැඩපිළිවෙල ඉතාම සූක්ෂම ලෙස, ඒ වගේම ධර්ම විනයානුකූලව ඉතා පූර්වවට ගෙන යාමේ ප්‍රතිඵලයක් හැටියට අද කිසිවෙකුගේ බලහත්කාරයට යටත් නොවි සිංහලයන්ට කෙලින් කටින් හිටගන්න පුළුවන් විදියට අද මේ රට එතනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පළමුවෙන්ම අපි නැවත වතාවක් අපේ සුභාශිංසනයත්, ඒ වගේම අපේ ආශිර්වාදයත් වත්මන් ජනාධිපතිවරයාට පළ කර සිටින්න ඕනේ. මොකද එතුමා අපේ හදවතේ තිබුණු, හදවතේ ගැඹුරුම තැන තිබුණු, නලියමින් කකියමින් තිබුණු අපේ බලාපොරොත්තුව ඊයේ මහා සෑය අභියසදී එතුමාගේ මුවින් පිට වුණා. භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන්, සිව්දෙග වැඩ ඉන්න හාමුදුරුවරුන්ගේ ශක්තියෙන් මම මෙතෙන්ට ආවා. මම මේ බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කරනවා. ඒ ටික මැති රටේ අපි බොහෝ විපත්තිකර තත්ත්වයන් වලදී ඇහැට කඳුලක් ඉනුවට පස්සේ රටේ නායකයෙක් ජාති අමතන වෙලාවක භික්ෂුන් වහන්සේලා විදියට ඊයේ තමයි ඇහැට කඳුලක් ඉනුවේ. පුදුම සතුටක් අපිට දැනුණා. මොකද අපි අවුරුදු 71ක් ඔළුව උස්සගන්න බැරුව මේ සිංහලයෝ වට්ටමින්, සිංහලයෝ අනාථ කරමින්, සිංහලයන් හැල්ලුවට ලක් කරමින් ඒ ගෙන ගිය වැඩපිළිවෙල, ඒ අධර්මය අපි පරාජය කළා නේද කියලා අපිට පුදුමාකාර සන්තෝෂයක් හිතට දැනුණා. ඒ නිසා අපිට සන්තෝෂයක් තියෙනවා. සුළු ජාතික ඡන්ද නැතුව සිංහල නායකයෙක් පත් කරන්න පුළුවන් කියන ඒ අදිෂ්ඨානය සඵල කරගන්න අපටත් යම් පමණකට හෝ දායකත්වයක් දෙන්න පුළුවන් වුණා කියන ඒ සන්තෝෂය අපට තියෙනවා. අනෙක් පැත්තෙන් සුළු ජනවර්ග නැතුව සිංහලයන්ට රජෙක්, රටට නායකයෙක් පත් කරන්න බෑ කියන මිත්‍යාව පරාජය කිරීමට මේ රටේ සියලු ජාතිමාමක දේශමාමක බලවේගවලට හැකියාව ලැබුණා. ඒ ගැන අපට තියෙන්නේ ඉතාම නිහතමානී ආඩම්බරයක්. ඒ වගේම අපි මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙන්නට ඕන බොහෝ දේශප්‍රේමී
කණ්ඩායම් සුළු ජනවර්ගවල වුණත් ගැන දෙමළ ජනතාව තුළත් අපි දැක්කා සමහර තැන්වල චන්ද දෙදාහයි තුන්දාහයි මුස්ලිම් ප්‍රදේශවලත් අපි ඒක දැක්ක. දේශවාත්සල්ලයෙන් යුතු කුඩා කණ්ඩායමක් වුණත් ඒ සිහල දමිල සහෝදරයන් දක්වපු ඒ ප්‍රතිචාරය සහ ඔවුන්ගේ සහයෝගයත් මේ වෙලාවේදී අපි කිසිවිටකත් සුළුකොට නොතැකිය යුතුයි. ඒ ප්‍රධාන සිංහල ධාරාවත් එක්ක එකතු වෙලා ඒ දේශප්‍රේමී හඬට කන් දීලා ඒ සුළු ජාතිකයන් යම් ප්‍රමාණයකට හරි ඒගොල්ලන්ගේ ඡන්දය භාවිත කළා මේ ජයග්‍රහණ උරදීම එක ඇතකින් අපි සතුටු විය යුතු කාරණයක්. ඒ වගේම අනෙක් පැත්තෙන් මේ සුළු ජන කොටස් ඉතාම සාහසික විදියට, ඉතාම නරක විදියට, ඉතාම තක්කඩි විදියට තමන්ගේ දේශපාලන බලවමනාවන් සඳහා බොරුවෙන්, මුලාවෙන්, ව්‍යාජ අදහස් ඒ මිනිස්සුන්ගේ ඔළුවලට ගිල්වමින් ත්‍රාඩ දේශපාලනයක යෙදුණු ඒ සුළු ජනවර්ග නියෝජනය කළ දේශපාලන නායකයන්ට අපේ බලවත් විරෝධය පළ කරන අතරම ඊළඟට අපි ලෑස්ති වෙන්නට ඕනේ මේ මිත්‍යාවෙන් ඔළු පුරවපු ඒ සුළු ජන කණ්ඩායම්වල විශ්වාසය දිනා ගැනීමට. ඒ වෙනුවෙන් අපි ඉදිරියේදී කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ මාධ්‍ය හමුවේදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් සිංහලයන්ට නායකයෙක් ඉන්නවා, රටට නායකයෙක් ඉන්නවා. අපි හිතනවා අනිත් සියලු නායකයන්ට වඩා මෙතුමා වචනයට වග කියයි කියලා. යම් ශික්ෂණයක් තියෙන, යම් විනයක් තියෙන නීතිගරුක නායකයෙක් හැටියට එතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටියේදීම අපි ඔහුව හඳුනාගත්තා. ඔහුගේ වැඩවලින් අපි ඔහුව හඳුනාගත්තා. ඒ නිසා දැන් අපිට නටන්න, ආපහු උද්ඝෝෂණ කරන්න, කලබල කරන්න දෙයක් වෙන එකක් නැහැ. මොකද හේතුව අපිට තිබුණ ලොකුම ගැටලුව තමයි මේ පහුගිය ආණ්ඩු හැම එකකින්ම අපිට තිබුණ බරපතලම ගැටලුව තිබුණේ මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අලුත් නීති පනව ගන්න සාකච්ඡා කරන අතරෙම මේ තියෙන නීති බලගන්වමින් නීතිය අකුරට උතුර දකුණ කියලා වෙනසක් නැතුව මුළු රටටම මේ තියෙන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න මේ ජනාධිපතිවරයා කටයුතු කළොත් මේ තියෙන මේ තියෙන මේ සිංහල සමාජයේ, මුස්ලිම් සමාජයේ, දෙමළ සමාජයේ මේ හැමෝම අතර බිඳී ගිය මේ ජාතික ඒකාබද්ධතාවය සවිමත් ලෙස ගොඩනගන්න ඉතා පිටුබලයක් වෙයි. මේ නීතිය හරියට ක්‍රියාත්මක කිරීම එක පුරාවිද්‍යා පුරාවස්තු සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, වෙන වෙනත් කාරණා සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. තියෙන නීතිය හරියට බලාත්මක කරගත යුතුයි. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් රටට නායකයෙක් ඉන්නවා, එවැගේම සිංහලයන්ට වග කියන නායකයෙක් ඉන්නවා. දැන් අපට හරියට ගෙදරට තාත්ත කෙනෙක් ආවා, ගෙදර තාත්තාව වගේ නේද, පියෙක් නැතුව අනාථ වෙන දරුවෝ වගේ පහුගිය කාලේ ජාති අනාථ වුණේ. ඒ නිසා දුටු ගැමුණු පිළිරු අබියස ඒ දැක්කපු එඩිය අපට විශාල ශක්තියක් වුණා, විශාල මානසික පිටුබලයක් වුණා ඉදිරියට වැඩ කරන්න. ඒක හින්දා දැන් අපිට උවමනයි පාර්ලිමේන්තුව සුද්ධ කරගන්න. පාර්ලිමේන්තුව සුද්ධ කරගන්න. උදාහරණයක් විදියට පහුගිය කාලේ මේ රට තුළ ගොඩනැගුණු අන්තවාදයන්ට උඩගෙඩි දෙමින්, ඒවට දේශපාලන නායකත්වය දෙමින්, දේශපාලන රැකවරණය දෙමින්, අසීමාන්තික මුදල් කන්දරාවල් අනීතක විදියට මේ රටට ගෙනෙමින්, මේ රට තුළ සහජීවනයේ බිඳ දමන්න, බෞද්ධයන්ගේ සිත් පාරන්න කෙලවරක් නැතුව ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන 455ක් මේ මොහොතේ වැඩ කරනවා. උතුරේ දමිළ ජනයාගෙන් 60%ක් මේ වෙනකොට හින්දුත්වය විනාශ කළා, සංස්කෘතික ආක්‍රමණය ගොදුරු කරලා ඉවරයි. විශේෂයෙන් යාපනයේ 60%ක් ක්‍රිස්තියානිකරණය ගොදුරු කරලා ඉවරයි මේ මූලධර්මවාදී කණ්ඩායම්. එවැගේම ඉස්ලාමික බලවේග ලෝකයේ භීතියට පත් කරපු සියලුම ඉස්ලාමික බලවේග මේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. වහබිසම්, සලෆිසම්, ඉහ්වාන් මුස්ලිම්, ජමාතේ ඉස්ලාම්, තව්හීද් ජමාත් මේ වගේ මහා මාරාන්තික විස සහිත උම්මත්තක බලවේග මේ රට ඇතුලේ සැරිසරනවා. ඔවුන්ට මතවාදී
ශක්තිය සපයන ආගමික මධ්‍යස්ථාන ආගමික පාසල් මේ රට තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේවා ව්‍යාප්ත වෙනකන් මේ ජාතික ඒකාබද්ධතාවයේ බිඳිලා මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිහි වෙනකන් පාර්ලිමේන්තුවේ බහුතරයක් නිහඬව හිටියා. මේ තොරතුරු දැනගෙන නිහඬව හිටියා. පනතක් කියවන්නේ නැහැ. වෙන්නේ මොකද්ද කියලා බලන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට 2013 ඔක්තෝබර් මාසේ අපි හෙලිදරව් කරන පළවෙනි වතාවට ශරියා විශ්වවිද්‍යාලයේ මුල්ගල තිර සති දෙකයි කෝ එක මන්ත්‍රීවරයෙක් කතා කළාද? විල්පත්තුව සම්බන්ධයෙන් වේවා අද ආයේ අමුතුවෙන් කතා කරන්න කිසිවක් මේක ඉතුරු කරලා නැහැ අපි සංවිධානයක් විදියට. රට පුරා සිද්ධ වෙන පුරාවසු සංහාරය, රට පුරා සිද්ධ වෙන පරිසර විනාශය, ඒ වගේම මේ අන්‍යාගමික මූලධර්මවාදයන් ගැන මේ සියල්ල හෙළිදරව් කරලා ඉවරයි. ඒ නිසා විශේෂයෙන් අපි වර්තමාන ජනාධිපතිවරයාගෙන් දැන් තාම එතුමාට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. තාම මේ කටයුතු මේ පිළිවෙලක් කරගන්න ඕන. එනමුත් අපි රටට බලාපොරොත්තුවක් දෙනවා. මොකද ඔක්කොම හිතන් ඉන්නවා අපි මේ නිහඬ වෙලා නැහැ. නිහඬ වෙලා නෙමෙයි. අපි එකම දෙයක් ඉල්ලනවා, මින් මතුවට මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න විධිමත් ආයතනයක් අපිට අවශ්‍යයි. ඒක අලුත්ගම සිද්ධිය වෙන්න පුළුවන්, ඒක මහනුවර දිග නැති වෙච්ච සිද්ධිය වෙන්න පුළුවන්, ගින්දර නැති වෙච්ච සිද්ධියින් වෙන්න පුළුවන්, සිංහලයාට පහර දීපුවෝ හෝ වෙන වෙනත් ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ ඔක්කොම එක තැනක තියලා සාකච්ඡා කරන්න පුළුවන් විදිහේ වැදගත් බලසහිත කොමිසමක් අපිට අවශ්‍යයි මේ රටට. මොකද මේ ආගමික ආතතිය බැහැර කරගන්නේ නැතුව ඒ ජාතික ඒකාබද්ධතාවය හදන්න නැතුව මේක ඉස්සරහට ගෙනියන්න බෑ කවුරු රටේ නායකයා වුණත්. ඒ නිසා මම හිතනවා සිංහලයෝ දැන් සිංහලයන්ගේ විනය, අපේ ශික්ෂණය, ඒ ධර්ම විනය මත ගොඩනැගුණු අපේ වැදගත්කම ලෝකයට පෙන්විය යුතු අවස්ථාවක්. මේ ජයග්‍රහණයෙන් උදම් වී පිසු කෙලින්නේ නැතුව සරල වචනයෙන් කිව්වොත් මේ ජයග්‍රහණේ මම් පහර ගන්න නැතුව මේක කිලුට කරගන්න නැතුව අපි දැන් භික්ෂුන් වහන්සේලා හැටියටත් ඒ වගේම අනෙක් සංවිධාන හැටියටත් හැමෝම සංයමයටපත් වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. මොකද මේ නායකත්වයට සහ ඔහුගේ කණ්ඩායමට මේ රට හොඳ තැනකටපත් කරගන්න පුළුවන් ඒ වැඩපිළිවෙල සකස් කරලා ඒක ජනගත කරනකම් යම් කාලයක් අවශ්‍යයි. ඒ කාලය උන්ට ලබා දිය යුතුයි. මේ ඔක්කොම එක රැයකින්, එක දවසකින්, එක සතියකින්, එක මාසකින් කරන්න බෑ. මොකද අපි මේ වෙලාවේ මොකද දැන් ආපහු යෝකර් එන්න පුළුවන්, ඒ වගේම මොනවාද වෙන වෙනත් බවුන්සර් එන්න පුළුවන්, කෙලින් එන්න පුළුවන් බෝලේ. මේ සිංහලයේ සංවිධාන අවුස්සලා ආපහු ඔන්න ජාතික ජාතිවාදී කෝලාහල විවිධ ගැටුම් මේවට දැන් අරාදිමින් ඉන්නවා මේ පරාජිත බලවේග. එනිසා ඒ උප්පරවැට්ටිවලට හසු නොවි දැන් අපිට නායකයෙක් කියනවා දැන් ඒක ඒ ප්‍රශ්න ඉවරයි. දැන් ඔහු අතේ නීතිය තියෙනවා, නීතිය ක්‍රියාත්මක කළා, නීතිය බලගන්නලා ඕන කෙනෙකුට ඕන විදියකට ඒක කාටවත් වළංගු. ඒක භික්ෂුන් වහන්සේලාද මේ ලෙබ්බෙලාද එහෙම නැත්නම් මේ පාස්ටර්ලාද අදාළ නැහැ. හැම කෙනෙකුට මේ රටේ නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නොවුණු බව අපි දැක්ක පහුගිය කාලේ. ඒ නිසාම තමයි මේ රටේ හාමුදුරුවරු පාරට බැහැලා වැටවල් උඩ නැගලා සිවුරු කරේ උස්සගෙන දඟලන්න උනේ. ඇයි? අහන නායකයෙක් හිටියේ නැහැ, කියන්න තැනක් තිබුණේ නැහැ, ඒ වගේ මේවට විසඳුමක් ලැබුණේ නැහැ. ඒ නිසා හැමදාම ගැටලු, හැමදාම ප්‍රශ්න. පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරනකොට ඒවට දේශපාලන බලපෑම්, දේශපාලනයේ විසින් හසුරවපු පොලිසියක් තිබුණේ. ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලන්ට අභියෝගයක් වෙන්නේ කවුද? අල්ලලා හිරේ දැම්මා. නැති චෝදනා පත්‍ර ගොනු කළා. අවසානයේදී මේ ඔක්කොටම තනි වචනයක් කියන්න පුළුවන්, අධර්මයේ බලවත් වුණා. ඒ බලවත් වෙච්ච අධර්මයේ පැරද්දුවේ ධර්ම බලයෙන්මයි මේ රටේ. අපි දැක්ක මේ වතාවේ ඡන්ද පොළට අපි මම හිතන්නේ මේ මාස දෙකක කාලේ ජූලයි මාසේ ඉඳලා නොවැම්බර් 16 වෙනිදා වෙනකන් මම හිතන්නේ රටේ මම බණ 250ක් විතර කියලා තියෙනවා රටේ. සිංහල මිනිසුන් කතා කරන්නේ තියෙක 1,06,007කට බණ ඇතුලේ මීඩියා වලට ආවේ නැහැ. අපිට හම්බෙච්ච හාමුදුරුවරු ඒ බණවලට ගිහිපුවාම ගිහියෝ විතරක් නෙමෙයි හාමුදුරුවරුත් වෙනවා බණ අහන්න. අපිට හම්බුණා සමහර හාමුදුරුවරු පැවිදි වෙලා අවුරුදු 60යි. පැවිදි වෙලා ජීවිතේ ඡන්දයක් පාවිච්චි කළා නැහැ. සමහර ආරණ්‍යවාසී හාමුදුරුවරු සමහරු භාවනා කෙරුවා. මේක ආධ්‍යාත්මික වශයෙන් දෙන්න පුළුවන් හයිය දෙන්න. එහෙම බවුන් වඩමින්, කමටහන් වඩමින්, යෝගාවචරයන් ලෙස අරණ්‍යවල, යෝගාශ්‍රමවල, අසපුවල,
මේ හැම තැනකම වැඩහිටපු හාමුදුරුවරු පවා චන්දපොලට ආවා. ඇයි ඒ? මේ අධර්මයේ බලවත් වෙච්ච වෙලාවේ ධර්මයේ දිනවන්න ඕන කියන අදිෂ්ඨානයෙන්. ඒ නිසා අපි හිතනවා මිත්‍යා දෘෂ්ටික අධර්මවාදී බලවේග එක තලයක තියලා පරාජය කිරීමට තරම් මේ රටේ සිවුරට ආධ්‍යාත්මික ශක්තිය තිබුණා. ඒ නිසා මින් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මහමැතිවරණය දක්වා අපේ වැඩපිළිවෙල යම් ආකාරයකට දියත් වෙයි. මහමැතිවරණයෙන් පස්සේ ඇත්ත වශයෙන්ම බුදුබල සේනාවත් විසිරුවන්නයි අපේ කල්පනාව. මහමැතිවරණෙත් එක්ක මේක අල්ලගෙන යන්න වෙනවා. ඉන් පස්සේ ආයේ මේකේ නටන්න දඟලන්න දෙයක් නැහැ. ඒක වෙනත් වටේකින් අපිට වැඩ කරන්න පුළුවන් වෙයි. මහමැතිවරණයෙන් පස්සේ බොහෝ විට අපි දැන් සාකච්ඡා කරගෙන යනවා බුදුබල සේනා සංවිධානයත් විසිරුවා හරින්. මොකද අපිට විශ්වාසයක් තියෙනවා පමණක් නෙමෙයි, ඒ විශ්වාසය තහවුරු කරගන්න අපි වැඩ කරන්න ඕන. මේ අන්තවාදී බලවේගවලට ඉඩ නොදී එක නීතියක්. මොකද එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන ප්‍රධාන දේ එක නීතියක් මේ රටට තියෙන්න ඕන. එක රටක්, එක නීතියක්, එක ජාතියක්. ආයේ මේ කෑලි එල්ලගෙන මේක මේ බෙදුම් වාදී අඳුරු සෙවණලිවලට මේක ඕනෑ හැටියට තමන්ගේ ගොඩ වැඩි කරගෙන බොරුවෙන් මිත්‍යාවෙන් වෙන වෙනත් බොරු බේගල් ඇද බාලා මේ ගහක ගොලක ගෙඩියක්වත් නැහැ මුන් කියපු බොරුවලට. ඉතින් ඒක නිසා ඒ මිත්‍යාව පරදලා ධර්මය දිනවපු මේ වෙලාවේ අපි ඉතාම ඉවසීමෙන් සහ පරිස්සම් සහගතව වැඩ කරන්න ඕන. ඒ වගේම මම මේ රටේ අපේ අපිත් එක්ක වැඩ කරපු විශාල ප්‍රමාණයක් හාමුදුරුවෝ, ඒගොල්ලෝ මේ ස්ක්‍රීන් වල නැහැ, ඒ හාමුදුරුවෝ පින්තූර වල නැහැ, ඒ හාමුදුරුවෝ මාධ්‍ය හමු වල නැහැ, ඒ හාමුදුරුවෝ දේශපාලන වේදිකා වල නැහැ. මේ රට ඉල්ලන්නේ හාමුදුරුවරුන්ගෙන් දේශපාලන නායකත්වයක් නෙමෙයි, ආධ්‍යාත්මික නායකත්වයක්. ඒ ආධ්‍යාත්මික නායකත්වයේ තවදුරටත් සැපයීමට මේ රටේ භික්ෂුන් වහන්සේලාට අපි ආරාධනා කරනවා පක්ෂ දේශපාලනයෙන් වියුක්තව, පක්ෂ දේශපාලනයෙන් වියුක්තව භික්ෂුන් වහන්සේලාගේ රාජකාරිය වෙච්ච රටට රජෙක් නැත්තම් රජෙක් හදන්න පුළුවන් ඒ ආධ්‍යාත්මික ශක්තිය අපි පෙන්නවා. මින් ඉස්සරහට මේ රට නිවැරදි තැනකට දූෂණයෙන් තොර, වංචාවෙන් තොර, සැමට සාධාරණත්වය එක්ක හැමෝටම එකලෙස බලපාන නීතියක් ඇතුව මේ රට ඉස්සරහට ගොඩනගන්න පුළුවන් ඒ වැඩපිළිවෙලට හාමුදුරුවරුන්ගේ ආශිර්වාද එකතු කරගන්න පුළුවන් අපි ආධ්‍යාත්මික නායකත්වය අපි ගොඩ නැගුවොත්. ඉතින් ඒ වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා කැපවේ කියලා අපි විශ්වාස කරනවා. මොකද හාමුදුරුවන්ට මතක් කරන්න ඕන 2015 වෙනකොට තිබුණු ඒ රාජ්‍ය නායකත්වයත් පිරිහීමට මේ රටේ හාමුදුරුවෝ ගොඩක් වක් කියන්න ඕන. මොකද හාමුදුරුවෝ යන්න ඕන නැහැ මේ ගිහියොත් එක්ක සමාසනවල වාඩි වෙන්න. ශුනහසරේ ඉන්න ඕන දේශපාලකයන්ට උඩින්. එතකොට තමයි මේ දේශපාලන නායකයන්ට හිරියොත්තප්ප දෙක කියා දීලා, පව්පින්වල ඇති විපාක කියා දීලා නිසිමඟ යොදව ගන්න පුළුවන්. හා හොඳයි මැත්තුමා, ඕක කමක් නැහැ කියලා ඉඳලා එහෙම හරියන්නේ නැහැ. ඒ නිසා මේ රටේ හාමුදුරුවරුන්ට දැන් විශාල වගකීමක් තියෙනවා. ඉතුරු දෙවැනි ඉනිම සාර්ථකව ගොඩනගන්න. මොකද්ද? අපට ඕන දැන් පන්සල් හදන්න නෙමෙයි, ගොඩනැගිලි හදන එක නෙමෙයි වැදගත්. අපට ඕන ගොඩනැගිලි හදන්න පුළුවන් මිනිස්සු හදන එක. ඉස්සල්ලා මේ බඩට බත් නැතුව දුගී භාවයෙන් පෙළෙන මිනිස්සුන්ට කතා කරලා මිනිස්සුන්ගේ ජීවිත නංවන්න, ඒ වගේම විශාල ආකල්පීය වෙනසක් අවශ්‍යයි රටට. දුප්පත් ආකල්පවලින් පිරුණු මේ මහා සමාජයේ මිනිස්සුන්ගේ සිත්වල යහපත් පොහොසත් ආකල්ප ඇති කරන්න ඒ වගකීම තියෙන හාමුදුරුවන්ට. ඒ නිසා දැන් අපට හාමුදුරුවනේ නිදහසේ බහුජන හිතාය, බහුජන සුඛාය, දැන් බොහෝ ජනතාවගේ හිතසුව පිණිස රට පුරා සැරිසරන්න පුළුවන් ධර්මචාරිකාවේ හැසිරෙන්න පුළුවන්. මොකද රට බලාගන්න නායකයෙක් ඉන්නවා. අපට රට පුරා ගිහිල්ලා හුළුඅතුපත්තු කරගෙන මේ විපරම් කරලා බලන්න උනේ වගකිව යුතු නායකත්වයක් රටේ නොතිබුණු නිසා. දැන් ඒක ගැන අපිට බය වෙන්න දෙයක් නැහැ. ජාතික ආරක්ෂාව ගැන අපිට ආයේ කතා දෙකක් නැහැ. අපි දන්නවා ඒක අකුරට මේ හත්වෙනි ගෝඨාභය වැඩේ කරයි කියලා. ඒක අපි ආරක්ෂක ලේකම් කාලෙත් දැක්කා. දැන් ඔහුට ඊට වඩා බලතල තියෙනවා. ඔහු ඒක කරයි. ඒක මේ ජාතියාගම් පදනමකින් නෙවෙයි, ජාතිවාදය හෝ අන්තවාදීව මූලධර්මවාදී හැඟීම් වලින් ඒ සැරිසරණ අයට උත්තර ලැබෙයි. ඒක නිසා දැන් රට බලාගන්න කෙනෙක් ඉන්නවා, වගකිව යුත්තෙක් ඉන්නවා. අපට තියෙන භික්ෂුන් වහන්සේලා හැටියට ධර්මචාරිකාවේ යෙදෙමින් ඉතුරු ටිකත් ලස්සනට ගොඩනගලා මිනිස්සුන්ගේ සියලුම මිනිස්සුන්ගේ මූණු වලට හිනාමල් කැන්දන්න පුළුවන් විදියට අපේ භාවිතාවන් ජනගත කරන එක විතරයි. ඉතින් මීට වැඩි යමක්
කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. මෙහෙමයි, ඇත්ත වශයෙන් මම කිව්වේ දැන් එකක් රට දියුණු කරන්න නම් ආගමයි දේශපාලනයයි ඇත්ත වශයෙන්ම වෙන් කරන්න ඕන. රටේ නායකයා සපත කරනවා නම් ලංකාවේ තියෙන පූජ්‍ය ස්ථාන අතරින් වැදගත්ම තැන හැටියට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් රුවන්වැලි මහසෑය ළඟ මගේ වගකීම කොට ගන්නවා බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම. ඒක රාජ්‍යයේ වගකීම. ඉතින් භික්ෂුන් වහන්සේලා කෑමොර දෙන්න ඕනේ නැහැ දැන් ආපහු මේක කරන්න අ르ග කරන්න කියලා. මොකද රටේ නායකයා පිළිවෙතින්ම එතන ඉන්න බව ඔහු ප්‍රකාශ කළා. එතකොට අපි බොදුබල සේනාව වගේ සංවිධාන හැදුවේ ඇයි? ඊට කලින් ජාතික සංඝ සම්මේලන ආදී වශයෙන් කලින් කලට මේ සංවිධාන දිගට එක පෙළක් ගෙනාවේ ඇත්ත වශයෙන්ම බෞද්ධයන්ට සිංහලයන්ට වගකිවයුත්තක් නැති නිසා. මේ තැලෙන පෙළෙන සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරන්නයි අපි වැඩපිළිවෙල හැදුවේ. ඒ වගේම පුරාවස්තු විනාශ වෙනකොට අනේ ඔය 225 පාර්ලිමේන්තුවේ කවුරුවක් කතා කළේ නැහැ. සිරිල් මැතිව් මහත්තයා අපි දැක්කේ නැහැ 70 ගණන් වලින් පස්සේ සිරිල් මැතිව් කෙනේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔය යම් සිද්ධි වලට ගිහිල්ලා කතා කරන්න ඇති බොහොම අතලොස්සක් කෙනෙක් දෙන්නේ. ඒ කාර්යභාරය කෙරුවේ අපි. ජනතාවගේ බදු මුදුලින් මේ නඩත්තු වෙන මේ අය මොනවද කරේ? මගුල් ගෙවල් වල යන්නේ. ඒ උත්සව පොළ වල පොතක් පතක් කියවපු ගියෙන් කියනවාද හිටියේ? අමතරින් පොතක් පතක් කියවපු. මේගොල්ලෝ මොනවද කළේ? ඒක නිසා ඒ වගකීම දැරුවේ අපි. බැනුම් අහගෙන නින්දා විඳගෙන ඒ මිත්‍යා දෘෂ්ටික ඔක්කොම ටික එකතු වෙලා එක පෙළකට සිංහලයෝ කියන උම්ම මොකද කළේ? අපි හිරේ දැම්මා, උසාවිය අරන් ගියා, නින්දා කළා, අපහාස කළා. දේශප්‍රේමී සලුපිලි පොරවන් හිටපු උදවියම ඒගොල්ලන්ට තිබුණා අනේ මේ මුස්ලිම් ජන නැතුව දිනන්න බෑ කියලා සමහර අයට. ඒගොල්ලොම තමයි නෝර්වේ කුමන්ත්‍රණ අරම කියලා අපිට ගැහුවේ. අපි උන්ට අනුකම්පා කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. භික්ෂුන් වහන්සේලාට අපි කාටවත් වෛර කරන්නේ නැහෙනේ. එතකොට දැන් අපේ එක භූමිකාවක් ඉවරයි. දැන් එතනින් ඉස්සරහට අපිට තියෙනවා ඒකයි මගේ පාර්ලිමේන්තුව සුද්ධ කරගන්න. එතකොට දොර ටිකක් තියෙනවා. ඉන් පස්සේ මේ සංවිධාන අවශ්‍ය වෙන්නේ නැහැ. එතනින් පස්සේ අපි වෙන තලයක ඉන්නේ. ආධ්‍යාත්මික වශයෙන් මේ රටට නායකත්වය දීලා ගම් දනව් පුරා සැරිසරලා මේ වැටිච්ච මිනිස්සු නැගිට්ටවල ඒ වගේම ජාතික ඒකාබද්ධතාවයේ ගොඩනගලා පුළුවන් නම් අපිට උතුරට ගිහිල්ලා දෙමළ ජනතාවත් එක්ක ජීවත් වෙන්න, ඒ මිනිස්සුන්ට මේ මහා මිත්‍යාවෙන් මිදෙන්න කරුණු කියන්න, තවදුරටත් ද්‍රවිඩ සන්දහන්ට වෙන්න පුළුවන්, වෙන වෙනත් අයට වෙන්න පුළුවන්. මේ බෙදුම්වාදී විස වලින් මේ මිනිස්සුන්ගේ ඔළු මේ විනාශ කරන එක නවත්තන්න අපිට තියෙන විශාල වාක්‍යය. මං හිතන්නේ හාමුදුරුවෝ එක 100ක් 200ක් මේ වඩින්න ඕන උතුරට ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ දුක් වේදනා අපි දැක්කා. ඉතින් අපිට තියෙන වෙන රාජකාරිය. දැන් එතෙන්ට අපිට යන්න පුළුවන් වෙන්නේ කෙලින් මිනිහෙක් මෙතන ඉන්න හින්දා, පිරිමියෙක් මෙතන ඉන්න හින්දා. ඒක අපි කල්නොත් කිව්වා. අපිට ඕන රටට නායකයෙක් එක පිරිමියෙක් වෙනවා. ආමතරේ උඩර ඇවුල තියෙන. ඒ වෙන මොකකටවත් නෙමෙයි රටේ නායකයා යම් මං කිව්වා අපිට තියෙන්න ඕන කියලා මේ බයක් සැකක් නැතුව මේ රිසිසේ සැරිසරන්න. ඒකයි මම කිව්වා අර ගෙදරට මේ තාත් එක්ක නැති ගෙදරට තාත් එක්ක ආවගේ රටේ මිනිස්සු නේද මිනිස්සු ඇඬුවා. ඒ සිංහලයන් මොකද සිංහලෙ වැටලා හිටපු තරම සිංහල කොච්චර පාගන් හිටියද මේ බොරු මිත්‍යාවෙන්. මොන තරම් පහුගිය කාලේ ඉන්සිඩන්ට් සිද්ධීන් ඇති කර ඒ ඔක්කොම account දැන් මේ අපේ account වලට. ඒකයි මම කිව්වා ඉස්සර ඉදිරියේදී අපි සංවිධානයේ විසිරුවන්නේ ඒ නිසාමයි. දැන් ඉතින් මගේ අම්මේ ජාතික වේගෙන් ඔද වැඩි ගිය දැන් ඉන්නෝනේ ගොඩක් අය. දැන් කොඩි උස්සන්න ගොඩක් ඉන්නවා. කමක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට අපි කියන්න ඕනේ ඒගොල්ලන්ට කරුණා කරලා ට්‍රිප් කැච් නොදී මේක මම් පහර ගන්න නැතුව මේක කිලිටි කර ගන්න නැතුව වැඩ කරන්න කියලා. මොකද හැංගීම් වලින් විතරක් වැඩ කරන්න බෑ. නිසායි අපි තීරණය කෙරුවේ මහමැතිවරණයෙන් පස්සේ අනිවාර්යෙන් බුදුබල සේනා සංවිධානයේ විසුරුවල අපි අපේ සාසනික ජීවිතයට ගිහිල්ලා ආයේ වැඩේ අවුලක් වගේ පේනවනම් වැඩි පාරන ආයෙත් එදාට පාරට බහිනවා අපි. අපි අපේ මහානගමට යන්නိපේ. අපි වටාත් අය කමටහනයි පැත්තකට තිබ්බි ජාති අනතුරේ නිසා. දැන් ඒකට මූණ දෙන්න පුළුවන් මිනිහෙක් ඇවිල්ලා ඉන්නවා. ඒකට විශ්වාසයක් තියෙන එක කියන්න බය වෙන්න ඕනේ නැහැ. මොකටද ඒකට හැංගෙන්නේ? හැබැයි අපිට විවෘතව වැඩ කරන්න බැරි කමක් තිබුණේ තුමත් එක මේ පහුගිය කාලේ. ආමතරමින් ගිහිල්ලා ප්‍රසිද්ධිය කතා කරන්නවත් බෑ. ඇයි? ඒ කඳවුරට කිට්ටු වෙන්නවත් බෑ. ඇයි? හා පෝ බුදු බලේ ආවොත් මුස්ලිම් ඡන්ද ටික අපිට නැති වෙයි. දැන් හම්බුණානේ බිජ්ජා.
ඒක නිසා ඒ තියාගෙන උනත් අපි අපේ වගකීම් ඉෂ්ට කළා. අපි අපේ වගකීම් ඉෂ්ට කළා. ඒ කියන්නේ අපිට සතුටක් තියෙන අපිට ඒගොල්ලොත් එක්ක කතා කළත් එක නැදත් එකයි. ඒ අපිට 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 වැදගත් අපේ භූමිකාව රට වෙනුවෙන් මුදා හැරීම. ඒක අපි කළා. ඒක මිනිස්සු දන්නවා. ඒ අනිත් අය නොදැනගත්තා අපිට කිසි ගැටලුවක් නැහැ. මිනිස්සු දන්නවා. අපිට කිසිම මේ මොනවාද වරදාන පිළිබඳ හීනනේ අපිට. අපිට නෑ වෙන වෙනත් මේ මොනවා හරි ගොඩනැගිලි හදා ගන්න, වාහන පර්මිට් එකක් ගන්න, පාරට තාර ටිකක් දා ගන්න, වෙන මොනවා හරි රස්සාවකට දා ගන්න, පිටරට යන්න. ඒ මොකක්ද අපිට ආසාවල් නැහෙනේ. ඒ නිසා අදාළ වෙලාවේදී අදයි එක නෙමෙයි. අපි වැඩ පිළිවෙල පටන් ගත්තේ 2014 ඉඳලා. හදනවා මේ රට කොහොම හරි සිංහල නායකයෙක් කියලා. ඒක අපි කළා. ගමක් 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 ගාන ගිහලා අපේ හාමුදුරුවෝ කොච්චර නිස්සරණාධ්‍යාසයෙන් වැඩ කෙරුවද ගම්වල? කොච්චර? සාද්ද නැතුව බණින් වැඩේ කළා. ඉතින් ඒකයි මම කිව්වේ තාම මේක තුනුරුවන් වැඩ ඉන්න රට. ඉතින් නටයි. හැබැයි ඉතින් සිංහලයෝ ඉතින් සිංහය වගේම තමයි ඉතින් නිදිනේ. නැගිට වෙලාවට නැගිටිනවා. ඒක හින්දා අපිට දැන් බියක් නෑ ඇත්ත වශයෙන්ම. අපිට දැන් රට ගැන ඉස්සලා අපේ මොකද අපිට ඕනකම තිබුණේ අපිට දිනන්න නෙමෙයි. අපිට රට දිනවන්න. දැන් අපිට ඕන වෙලාවක තනියෙන් දිනන්න පුළුවන්. වැදගත් වෙන්නේ තමන්ගේ ජයග්‍රහණය නෙමෙයි, රටේ ජයග්‍රහණය. ඉතින් රට දිනුවා, මං උපන් ජාතිය දිනුවා, ඒ ජාතිය ආරක්ෂා කරපු ධර්මය ආරක්ෂා කරන්න පුළුවන් මිනිහෙක් දිනුවා. ඒ ගැන අපිට තියෙන්නේ පුදුමාකාර සන්තෝෂයක්. ඉන් එහාට දෙයක් නැහැ. ඉතින් ඒ නිසා කියන්න මොකද ආයේ මේ සංවිධානය මෙව කරගෙන මේ අර රිලේ දුවන්න වගේ මහා තරඟ ඇති කරගෙන ഘോഷාකාරී දේවල් වලට අපි ආ යුතු වෙන්නේ නැහැ. දැන් අපි ජාතියේට වැරදුණු තැන්, ජාතිය වට්ටපු තැන් නිවැරදි කරගෙන එවැනි හොඳ සාකච්ඡාවකට ඉඩ හදන්න ඕන. දැන් මුස්ලිම් ප්‍රශ්න ගැන, බෙදුම්වාදී ප්‍රශ්න ගැන, ක්‍රිස්තියානි ප්‍රශ්න ගැන, ඒකයි මම කිව්වේ ඒවා කතා කරන්න පුළුවන් විදිහේ හොඳ කොපිසමක්පත් කරගත්තා නම් අපි ළඟ තියෙන තොරතුරු මෙන්න, ඔයගොල්ලන්ගේ ඒවත් අරන් එන්න, එක දණක කතා කළා. නීති හදන්නේ කොහොමද, කින්ද මන්ද? ඒකට ඒ මගෙන ප්‍රබුද්ධ විදියට දැන් මේ වැඩේ ගොනු කරගන්න පුළුවන්. මොකද ප්‍රබුද්ධයන්ගේ අතට මේ බලයපත් වෙච්ච නිසා අපිට සතුටක් තියෙනවා. මොනවා කිව්වත් වියත්මක ගැන, එළිය ගැන, ඒ වගේ හිටිය අත්දැකීම් බහුල, රට ලෝකයේ දැකපු, ඒ වගේම යම් කියවීමක් තියෙන ඉගෙන ගත්ත මිනිස්සු. ඉතින් ඒ මිනිස්සුන්ට දැන් නිදහසේ හුස්ම අරගෙන මේ වැඩපිළිවෙල හදාගන්න ඇත්ත වශයෙන්ම මේ අර ජාතික වශයෙන් හිටපු සංවිධාන අපි ටිකක් පසුපසට යන්න ඕන. වැඩේ වැඩි නම් ඉස්සරහට අවිල්ලා ඕවටක් කළා, ඒ වැරදි පොඩක් කෙලින් වෙන කියලා කියන්න පුළුවන්. එතකම් මේක හුස්ම අරගෙන වැඩේ හදාගෙන ඉඩ දෙන්න ඕන කියන එකයි අපේ අදහස. ඒක අපිට කරන්න පුළුවන්. ඒක ඒක තමයි වෙන වෙනත් විදිහකට ගොඩනගන්නේ. ඒක කරන්නේ මහමැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ අපට මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් නීති රීති ටික හදාගන්න ඕන, අනපනක් ටික හදාගන්න ඕන. ඒක මහින්ද මහත්තයර 3-2 බලය තිබිලත් එතුම කලේ නැහැ. එතුම කලේ ඒ වෙලාවේ එයාට බලය ඉන්න පුළුවන් විදියට විවස්ථා වෙනස් කරගත්ත එක විතරයි. ඒ නිසා අපි හිතනවා ගෝඨාභය කියන්නේ අඩු තණ්හාවක් ඇති මිනිස්සෙක්, ධර්මයේ තුල ශික්ෂණය වෙච්ච කෙනෙක්, වැඩි කතාබතා ඇති කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා ඒ ධර්මයේ තුල වැඩේ ගොඩනගයි කියන එක අපිට විශ්වාසයි. ඉතින් ඒකින්ද ඒක මම කියන්නේ දැන් ඒවට කාලයක් අවශ්‍යයි. යම්කිසි දැන් රටේ ඇති වෙනව නැත්ත වශයෙන්ම ප්‍රබුද්ධ සාකච්ඡාව. දැන් පහුගිය කාලේ උනේ එකක් මෙහෙන් කියනවා, මෙහෙන් ඒකට උත්තරයක් දෙනවා. නිකන් මහා විහිළු හිකනැලි කතා කියපු, කුණුහබ්බ කතා කියපු, නිකන් ජාතිය හැල්ලු කරපු, කිසිම දෙයකට උත්තරයක් නොදීපු, ඒ වගේම බෝලේ පාස් කරපු මහා නිහින රොත්තක් අතේනේ මේක තිබුණේ. ඒ නිසා එක ප්‍රශ්නකට උත්තරයක් ලැබුණේ නැහනේ. ඉතින් මං හිතනවා ගෝඨාභය මහත්තයත් එක්ක එහෙම බැරි වෙයි, ජනාධිපතිතුමත් එක්ක එහෙම බැරි වෙයි සෙල්ලම් කරන්න. ඒක අපිටත් වළංගුයි. අපි කාට? අපි හදවතට එකඟව දන්නවා. අපි කළ භූමිකාව මොකක්ද කියලා. ඒකට අදාළ දේ ජයග්‍රහණය කරලා තියෙනවා. හැබැයි ඒකයි මගේ එක කිලිටි කරගන්න නොදී බොහොම පරිස්සමින් මේ කටයුත්ත කරන්න වෙනවා අපිට. ඒ වගේම අපි හඳුනන දැන් පසුගිය මේ ඉතාමත් ආසන්න දිනවල ප්‍රකාශයකටපත් වුණා මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙකේ ප්‍රබල ප්‍රකාශ දෙක. අංක 1 වහන්සේ මෙහි සඳහන් කරන්න යෙදුණා.
මම මේ ජයග්‍රහණය ලැබුවේ සිංහල බෞද්ධ ජනතාවගේ කියන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වශයෙන් බරපතල ප්‍රකාශයක් ඔහු ගන්න විශාල අභියෝගයක් ගන්න. හැබැයි ඔහු නිර්භය ප්‍රකාශය කරනවා. මොකද්ද මේ ඇත්තම එහෙම ආවේ තත්ත්වය? රුසියාවේ පුටින්ට එහෙම කියන්න පුළුවන් නම්, ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එහෙම කියන්න පුළුවන් නම්, ඒ වගේම ජුලියා ගිලාල්ලාට ඕස්ට්‍රේලියාවේ එහෙම කියන්න පුළුවන් නම්, ඒ ගෝඨාභයට මොකද්ද තියෙන අඩුව? දැන් සිතියම අරන් බලපුවාම පේනවනේ ඉල්ලලා තියෙන්නේ මොකද්ද කියලා. දැන් ඒ නිසානේ මිනි පෙට්ටිය උස්සගෙන හාමුදුරුවන්ගේ දේහය අර යනකොට මේ වැදිච්ච ගල්පාර තාම තියෙනවා අතේ ගුරුකන්දේදී. මිනි පෙට්ටියක් උස්ස මේ දෙයනේ දේහයකට ගල් ගහන්න තරම් බෙදුම්වාදීන් සාහසික වෙච්ච තැනක තිබුණේ. එතන ඒ ඔක්කොම ඉවසගෙන හිටියේ මොකටද? මේ පාලකයෝ ඡන්ද ටික බලාගෙන කොච්චර කැතයිද, කොච්චර හිරිකිතයිද? ඒ වගේ වෙලාවක සාතිශය බහුතරයක් සිංහලයන්ගේ බහුතර ඡන්දෙන් දැන් උතුරෙන් 150,000 250,000 උස්සලා දෙනකොට දකුණෙන් මේ පැත්තෙන් දෙනවා ඩෑෂ් පාර. එහෙන් පොඩි කොලයක් දාලාට මෙහින් ගහන ආසිය තුරුම්පුව. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? සිංහලයන්ගේ රටේ සිංහලයකට මමයි සිංහල නායකයා, සිංහල තමයි මාව හැදුවේ කියලා කියන්න බැරි නම් මොකද්ද ඒ සිංහලකම්? නිසා අපි ගෝඨාභයට දසදහස් වර එතුමාට ආශිර්වාද කරනවා එහෙම ඍජු කෂේරුකාවක් තිබීම ගැන. ඉතින් අනිත් පැත්තෙන් එතුමාට මේ ජාත්‍යන්තරෙන් කොහෙන් හරි දැල්ලෙනවා නම් මේ රටේ හාමුදුරුවෝ වටාපත් අරගෙන එදාට හාමුදුරුවන්ගේ රාජකාරී කරේ මේ නායකයා ආරක්ෂා කරගන්න. මොකද අපට තියෙන එහෙම ඉතිහාසයක්, අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයක් සහිත ජාතියක් අපි. ඓතිහාසික ඔප්පුවක් අතේ තියාගෙන බෝඩින් කාර්ය වගේ හිටිය මහත්වයා අපි. ඓතිහාසික ඔප්පුවක් තියාගෙන නිකන් බෝඩින් කාර්ය වගේ නිකන් කල්ලතෝණි වගේ අපි ජීවත් වුණේ මෙච්චර දවසක්. ඒ නිසා ඒ අභිමානය එතුමා ඇති කෙරුවා. ඒක නිකම්ම ආපු එකක් නෙමෙයි. මේ ජන පීඩණය තමයි ජයග්‍රහණයෙන් කෙලවර වුණේ. මිනිස්සු බලබලා හිටියා. හරි බලමු. අපිටත් ඒ අවස්ථාවක්. අවස්ථාව ආව. මිනිස්සු ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත. හැබැයි මං ඉතාවක කීමෙන් කියනවා සුළු ජන අපි හිතමු දමිළ ජනතාව අතර දේශප්‍රේමී දමිළ ජනතාව ඉන්නවා. මුස්ලිම් ප්‍රජාව අතරත් ඉන්නවා. අවාසනාවකට ඒ හඬට කන් දෙන්න ඉඩ දුන්නේ නැහැ අර අවස්ථාවාදී බලලෝභී අන්තවාදී බෙදුම්වාදී දේශපාලන නායකයා. හැබැයි ඒගොල්ලන්ට තුදු උත්තරයක් තැන් තැන්වල කුඩා කුඩා එළිදල්වමින් හරි දීලා තියෙනවා අපේ ඒ දමිළ මුස්ලිම් සහෝදරයා. ඔබ වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ වන විට යම් කිසි ඉදිරියේ පෙනෙන ජාතියේ එන අනතුරක් පිළිබඳ සේයාව රටේ ජනගහනය දැන් අපේ ජනතාව අඳුරා ගනිමින් එක පෙළකට ඔක්කොම රොක්කනවා කියන එක කියන්නේ. මෙහිමනේ අපේ මැතිතුමා, මේ රටේ දමිළ සහෝදරයන්ට ඕන තැනක ජීවත් වෙන්න පුළුවන්. මුස්ලිම් ප්‍රජාවට ඕන තැනක මේ රටේ ජීවත් වෙන්න පුළුවන්. ඒ පුරවැසි අයිතියට කවුරුත් බාධා කරලා නැහනේ. මේ රට තුල ජීවත් වෙන දමිළ සහෝදරයන්ට මුස්ලිම් අයට රටේ ඕන තැනක ඉගෙන ගන්න පුළුවන් නම්, ඕන තැනකින් විවාහයක් කරගන්න පුළුවන් නම්, ඕන තැනක අධ්‍යාපනය ලබන්න පුළුවන් නම්, ඕන තැනක ව්‍යාපාර කරන්න, තවත් මොකක්ද තියෙන ප්‍රශ්නේ? හැබැයි දැන් ඒ අයිතිය උදුරගෙන ඒ අයිතිය නැති වෙලා තියෙන කාටද? අපට බෑ උතුර ගිහිල්ලා පදිංචි වෙන්න. ඒක නැති කරන්න ඕන. ඒ ජන සංයුතිය හැම තැනකම මුස්ලිම් අයටත් දෙමළ අයටත් මේ රටේ ඕන තැනක පදිංචි වෙලා වැඩ කරගෙන යන්න පුළුවන් නම් අපටත් ඒ අයිතිය පිළ මේ උම්මත්තක කමින් මේ බෙදුම්වාදී විස ඔළුවේ තියාගෙන ඉන්න උදවිර අපි කියන්න ඕන කරුණා කළා. අවුරුදු 2600කට කලිනුත් මේ රට මෙතනම තිබුණා. හරි, මේ ඉස්ලාම් ආගම වෙන කතෝලික ආගම වෙන වෙනත් දේවල් එන්න කලින් තමයි බුද්ධාගම මෙහෙට ආවේ. මේ ඔක්කොම ආගම් බිහි වෙන්නත් කලින් එදා ඉඳලා අපි මේක රැකලා තියෙනවා ජීවිත පරිත්‍යාගයෙන්. ඒ නිසා අපේ මැතිතුමා මේ රට කොච්චර ආක්‍රමණවලට යටත් වෙච්ච රටක්ද? සිංහලයෝ කියන්නේ යුද්ධ කරලම දිනපු ජාතියක්. ඉතිහාසයේ පුරා ඒ සිංහලකම මරලා තිබුණේ මේ බල දේශපාලනය නිසා. දැන් ඒ සිංහලකම අවදි වෙලා තියෙන හැබැයි ඒ සිංහලයේ අවදිවීම සුළු ජාතිකයාට තර්ජනයක් නෙමෙයි. මොකද අපි ශික්ෂණය වෙලා තියෙන්නේ බෞද්ධ දර්ශනය මත. අපේ දර්ශනය නෑ කොහෙවත් ගහපන් කපපන් කොටපන් මරපන් අනුන්ගේ දේ උදුර ගනින්. ඒ මොකුත් අපිට උගන්නලා නෑ. දැන් අදත් ඔබතුමා හිතන සිංහල පවුල් 100ක් ඉන්න තැනක එක දමිළ පවුලක් ඉන්නව නම් ඒ දමිළ පවුල ආරක්ෂිතයිනේ. එක සිංහල පවුල් 100ක් ඉන්න තැනක මුස්ලිම් එක පවුලක් ඉන්නව නම් ඒ පවුලට එලවලා දාන්නේ නෑනේ අපි. හැබැයි අපට ඒ අයිති නැති වෙලා තියෙනවානේ. මුස්ලිම් පවුල් 100ක් ඉන්න තැන සිංහලවට පදිංචි වෙන්න බෑනේ. ඒ වගේම දමිළේකටවත් ඉන්න බෑනේ. එක්කෝ කන්වර්ට් වෙනව නැත්නම් ඒක විකුණලා යන්න ඕන. ඉතින් මේ ජාතිවාදයන්නේ මේ රියැලිටි එක, මේ යථාර්ථය
හැමෝම තීරුම් ගන්න. එකයි මම කිව්වේ අපි ලෑස්ති මේ කලි කල මේ මේ තියෙන කලබලය ටිකක් පහව ගියාට පස්සේ අත්ත වශයෙන්ම උතුරු ප්‍රදේශයට ගිහිල්ලා උතුරේ දෙමළ ජන සාමාන්‍ය මිනිසුත් එක්ක කතා කළා. ඒ මිනිසුත් එක්ක අපේ තියෙන දේවල් බෙදාගෙන, අපේ අදහස් සුදහස් බෙදාගෙන, අපේ තියෙන සහෝදර අපේ සහෝදරත්වයේ දෑත දිගු කළා. එක මිටකට අරගෙන අපි එකන ජීවත් වෙමු කියන ඒක කරන්න පුළුවන් අපට භික්ෂුන් වහන්සේලාට. ඉතින් ඒ කැපකිරීම උනේ නෑ මේ මෙතුවක්කල්. දැන් රටට නායකයෙක් ඉන්නවා, කෙලින් මිනිහෙක්, නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් මිනිහෙක්. ඒක නිසා අපිට පුළුවනි දැන් බය නැතුව ධර්මචාරිකාවේ යෙදිලා මේ රට එක රටක් ලෙස ගොඩනැගීමට දායක වෙන්න. දැන් ඔය මම කිව්වේ එක පාර්ශ්වයක ප්‍රකාශයක් ගැන. ඊළඟ පාර්ශ්වය දැන් ඔබ වහන්සේ මොහොතකට ප්‍රකාශයක් කළා මේක තෙරුවන් වැඩ ඉන්න රට කියලා. දැන් එම ප්‍රවාහී සිට ප්‍රබලේ ප්‍රකාශයක් කරා ඔය තෙරුවන් සරණයි කියන එකෙන් එක් කොටසක් ඉවත් කරගෙන අර පාර්ශ්ව දෙකක පමණ ආශිර්වාදය ලබා දුන්නා. හරිනේ මහත්තයෙක්, එයාට තියෙන තුනෙන් දෙකයිනේ. හරි, ඒක සාධාරණයි. පිහිටීම අනු ඒකනේ මම මුලින්ම කිව්වනේ, එයාට ගෑනුත් නොවන පිරිමිත් නොවන නේවාසිකාගාරයක මුරකාර රස්සාවට හොඳයි කියලා මිනිහට. ඒක වළංගුයි ඇති කෙටියෙන්. මං හිතන්නේ ඉතාම හොඳ යෝජනාවක්. බුදු මොකද බුදු සාසන මාත්‍යාංශරික ලැබෙන දේකුත් නැහැ කොහෙන්වත්. මං හිතනවා එක ආගමික අමාත්‍යාංශයක් යටතේ ලේකම්වරු විසින් පාලනය වෙනවා නම් ඒ විතරක් නෙමෙයි මේ ලැබෙන සියලු අරමුදා එක ආගමික අමාත්‍යාංශයකට ආව සමසේ බෙදිලා ගියා. ඒක තමයි විය යුතු දේ. ඉතින් අපිට කිසිම මේ විරෝධතාවයක් නැහැ. මං හිතන්නේ එහෙම වෙනවා නම් ඉතා පහසුයි. ඉතාම පහසුයි. මොකද අනපනත් චක්‍රලේඛ ඒවා සකසන්න ගියාට පස්සේ පහුගිය කාලේ මේවැනි නරක තත්ත්වයන් අපි දැක්කා. ඒක නිසා මං හිතන්නේ ආගමික කටයුතු අමාත්‍යාංශයේ හැටියට ගොඩනැගෙනවා නම් ඉතාම හොඳ වෙයි කියලා තමයි අපි කල්පනා කරන්නේ. මේ ගෝලීය තත්ත්වයන් මේ සියල්ල සලකලා බලලා. මොකද දැන් අපි කල්පනා කරන්න ඕන එක දෙයක් තමයි, දැන් ඇත්තටම අපි මේ කොලේ වහලා කතා කරන්න දෙයක් නැහැනේ. මේ රටේ මිනිස්සු මරාගෙන මැරෙන ප්‍රහාරයක් ආවා. බලන්න දේශපාලකයෝ ඒ ප්‍රශ්නේ විග්‍රහ කරපු විදියයි අපි මේ ප්‍රශ්නේ විග්‍රහ කරපු විදියයි. අපි 2012 ඉඳලා කිව්වා මෙහෙම දෙයක් වෙනවා, වෙන්න පුළුවන්. මෙන්න හේතු. අපි හාමුදුරුවෝ. එතකොට භික්ෂුන් වහන්සේලාට අපේ දර්ශනේ බෞද්ධ දර්ශනේ. අපේ නායකයා බුදුහාමුදුරුවෝ. එතකොට බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට අනුව ලෝකේ අනිත් ආගම් නිර්මාණවාදී. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. සමහරු විශ්වාස කරනවා මේ ලෝකේ අල්ලා දෙවියෝ මැව්වා, තව කෙනෙක් කල්පනා කරනවා ජීසස් මැව්වා ආදී වශයෙන්. හැබැයි අපි පිළිගන්නවා ඒක නෙමෙයි. අපේ බෞද්ධ දර්ශනේ හරය තමයි හේතුඵල. හේතුඵලවාදය. හේතුවක් නැතුව ඵලයක් උපදින්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් මාවනැල්ලේ බුදු පිළිම කැඩුනා. අපි බලන්න ඕන බුදු පිළිම කැඩීම ගැන නෙමෙයි. අපිට තියෙන ප්‍රශ්නේ බුදු පිළිමයක් කඩන්න තරම් ඒ ඉලන්දාරින්ගේ මනස විනාශ වෙන්න තරම්, ඒ මනස දූෂණය වෙන්න තරම් බලපාපු ආගමික ඉගැන්වීම මොකක්ද? අන්න ඒ ආගමික ඉගැන්වීමට ප්‍රතිකාරම නොයොදා බුදු පිළිම කැඩීම නතර කරන්න බෑ. ඒක තමයි හේතුඵලවාදී. හැබැයි මේකට දේශපාලඥයන් මේ උත්තර දෙන්නේ කොහොමද? මේක ඇමරිකාව එකක් වෙන්නේ නැති, මේක වෙන්නේ කොහේ හරි එකක් වෙන්නේ නැති කියලා වෙන එකක්. හැබැයි අපි දකින්නේ එහෙම නෙමෙයි. අපි දකින්නේ හේතුව. ඒ නිසා මං හිතනවා මේ ඉස්ලාම් ප්‍රශ්නෙට පවා උත්තරේ තියෙන්නේ අපට. ඒ කියන්නේ හාමුදුරුවරුන්ට, ආගමික සංස්ථාවට. ආගමික මූලයකින් මතුවෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන ආගමික වශයෙන්ම තමයි. දැන් එක්සම් උදාහරණයක් විදියට 1418 අපි ජාතික විමුක්ති අරගලේ පෙරදුනා ඌව වෙල්ලස්සේ. ගොගොල් කියලා පූජකයෙක් ආවා 830 ගණන්වල. ඇවිල්ලා බුද්ධාගමේ අසුභවාදය නමින් පොතක් ලියලා මිනිස්සු අතර බෙදා හැරියා. එංගලන්තෙන් ආපු සුද්දා, මේ සුදු පූජකයා, ඔහුගේ නම ගොගොල්. ඒ ගොගොල් පූජකයා කල්පනා කරනවා දැන් තමයි හොඳම වෙලාව, මේ ජාතික මුක්ති අරගලෙන් වැටිච්ච බෞද්ධයෝ සම්පූර්ණයෙන් ක්‍රිස්තියානියට හරවන්න. බැලුවා මේ පොත හම්බුණා මිගිට්ටුවත්තේ හාමුදුරන්ගේ අතට. බැලුවා දැන් සේනා සංවිධානය කරන එක ලේසි නෑ. ඇයි? සුදු අධිරාජ්‍යයන්ගේ අතේ බලය,
සුද්දන් යටත් වුණු රට රිසිසේ වැඩ කරන්න දෙන්නේ නැහැ බයයි ඔය කොයිලෙත් බයි නැත් වෙල්ල කරන් ඉන්නේ එකම දේ කල්පනා කරේ මේකට තියෙන උත්තරේ බුද්ධිය විතරයි කල්පනා කළා කිව්වා නෑ අපි ගහ ගන්න බර ගන්න ඕනේ රණ්ඩු කර ගන්න එපා අපට රණ්ඩු දෙට්ටම් කරන්න අපි කරුණා කළා මේක සාකච්ඡා කරමු ඒ අනුව තමයි පංචමහාවාදයේ ගොඩ නැගෙන්නේ ප්‍රශ්නේ විවෘත කළා බුදුහරුණත් කියනවනේ මේ ධර්මයේ බබලන්නේ ධම්මෝ විවෝටති මේ ධර්මයේ බබලන්නේ විවෘත වෙච්ච තරමට විවටෝ විරෝචති මේක විවෘත කරපු තරමට බබලන මේ අපේ පැත්තේ තියෙන කාරණා ටික එළියට දැම්මා ඒගොල්ලන්ට උත්තර දෙන්න බැරි වුණා පංචමහාවාදයේ අපි ජයග්‍රහණය කෙරුවා ඒ වගේම ඉස්ලාම් ප්‍රශ්නවලත් තියෙන උත්තරේ ඒකම තමයි මේ ප්‍රශ්න විවෘතව කතා කරන්න නමුත් අද වෙනකන් උනේ මොකද්ද ඉස්ලාම් මන්තවාදීන් විසින් ප්‍රහාර ගෙනල්ලා මරාගෙන මැරෙන ප්‍රහාර පවා එල්ල කරන විට අපේ සිංහල නායකයෝ ඇතැම් ඔය ආගමික නායකයෝ පවා එළියේ මේක කතා කරගෙන අරගොල්ලෝ වෙන එළියේ හලාල් ඉල්ලනවා එළියේ ශරියා බැංකු ඉල්ලනවා එළියේ මද්‍රසා ඉල්ලනවා එළියේ වෙනම කාති උසාවි ඉල්ලනවා එළියේ සම්පූර්ණ මූණ වහගෙන මේ ඔක්කොම ඕපන්ලි අභියෝග කරද්දි මේක තේරුම් අරගෙන විවෘතව ප්‍රසිද්ධිය කතා කරන්න අපේ කැමති වුන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා මේ ගැටුම් වලට යා නොදී අපි කවුරුත් මිනිස්සු බුද්ධිමත් මිනිස්සු ලෝකේ හුඟක් දියුණුයි දැන්. හැංගිලා හැංගි හොරා මේ ගහ ගන්න උවමනාවක් නැහැ. ඕපන්ලි විවෘත වේදිකාවක් මේව සාකච්ඡා කළොතින් මිනිස්සුන්ට කොයි එකද හරි වැරදි කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතෙන්ට පරිසරය උදා කරගන්න අපි මහන්සි ගන්නවා. විදේශ ණය ගන්න නැතුව මේ රට අවුරුදු තුනෙන් ගොඩ ගන්න පුළුවන්. ඒකට නායකයෙක් විතරයි ඕන. කප්පම් ගන්න නැති, එක එකාගේ බලය පවත්වාගෙන යන වරදාන දෙන්නේ නැති, කෙලින් කටින් හැකියාව ඇති මිනිස්සුන්ට අවස්ථාව දෙනවා නම් මේ රට ගොඩ ගන්න පුළුවන් අවුරුදු තුනෙන්. මේකේ තියෙන ඛනිජ සම්පත් වලට අපි තාම අත තියලවත් නැහැ. මේකේ තියෙන ඉල්මනයිට් තියෙනවා, මේකේ රත්තරන් තියෙනවා, මේකේ මිනිරන් තියෙනවා. මේ සම්පත් අරගෙන මේ රට සිංගප්පූරුවක් කරන්න එපා. අපි ගොඩයි මහත්තෙන් කියලානේ කරුණා කළා මේක සිංහලයේ දේශයේ හැටියට අපි කැමති මේකේ තාම මේ තිරික්කල් ටික තියෙනවනම්. මොකද ලංකාව බලන්නේ ලංකාවට කැමති මිනිස්සු. සිංගප්පූරුවටනේ සිංගප්පූරුව බලන්නේ. සිංගප්පූරුවගේ පාරවල් මෙහෙ හදෙන්න ඕන නැහැ. ප්‍රවාහන සේවය වෙන විදිහට හැදුවේ. මම කියන්නේ මේක සබා දහමින් පුරුණු වැසි වනාන්තර තියෙන, ජෛව විවිධත්වයේ තියෙන, ඒ වගේම මිනිස්සුන්ගේ විවිධත්වයේ තියෙන ලස්සන රටක් මේ ලෝකේ තියෙන. ඒක නිසා මේ රට මේ සිංහල දීපේ විතර ගොඩනගනව හැරෙන්න වෙන දේවල් ඕනේ නැහැ. මොකද දැන් ඔය ජපානේ වගේ රටවල් වල උගත් මිනිස්සු පරේෂකයන්. අපි ජපානට ගිහිපුවාම යම් යම් ඔය වැඩමුළු වලට අපිට කතා කරලා කියන්නේ උඹලා රත්තරන් කන්දක් උඩ ඉඳගෙන පිනුම් ගන්න වඳුරු කියලා කියන්නේ. මේකේ තියෙන සම්පත් දෙයි හාමුදුරුවනේ බුද්ධාගම මදිද මේ ලෝකෙට ගෙනියන්න? වෙන මුකුත් ඕනේ නැහැ. මේ දෙවෙන තැවෙන ලෝකෙට අද බලන්න මුළු යුරෝපයේ බටහිර අනිත් පැත්තෙන් ඒ කලාපවල දැනුගත් ඒ සම්මත විදග්ධයින් මහා මිනිස්සුන්ගේ ජීවන දර්ශන බවට පත්වලා තියෙන බුද්ධාගම. ඒක නිසා මේ රට ගොඩ ගන්න පුළුවන් විදේශ ණය නැතුව. ඒකට වැඩකාරව ටිකක් විතරයි ඕන. අපි පුරුදු වෙලා ඉන්නේ ඇමරිකාවෙන් ලෝන් ගහලා ඕස්ට්‍රේලියාවෙන් ඇපල් ගෙනලා කාලා ඉන්න ආර්ථිකයක් පුරුදු වෙලා ඉන්නේ. ඒ ක්‍රමෙම තමයි තමයි. ඉතින් දැන් ඒ වෙනුවෙන් අපි දන්නවා දැන් අපි දන්නවා ලංකාවේ පන්සල් තියෙන විශාල ප්‍රමාණයක්. වැඩි පුරම ඉඩම් තියෙන අපටනේ මහත්වයේ මේ රටේ විහාර දේවාල ගම්වල. ඒකයි මම කිව්වේ දැන් අපිට නායකයෙක් ඉන්නවා. ඊළඟට අපිට හාමුදුරුවන්ට පැවරෙන වගකීම තමයි මේ අර මුල් අවස්ථාවල වගේ කෑකෝ ගහගෙන දඟලගෙන මේක නලියන්න දෙයක් නැහැ දැන්. ඔක්කොම ප්‍රශ්න කවුරුත් දන්නවා. ප්‍රශ්න කතා කරන්න අවශ්‍ය බලසහිත කොමිසමක් දැම්මා. ඒකට ඒක බාර දුන්නා. හාමුදුරුවෝ විදිහට ධර්මචාරිකාවේ යමින් දුප්පත් ආකල්ප සහිත මිනිස්සුන්ගේ ආකල්ප පොහොසත් කරා. ඒ කියන්නේ හැම එකකටම වවන්න. ගෙදර හදාගන්න. දැන් මේ ඔක්කොම බලන්ගෙන දැන් අපි මහත්වයේ වැඩි ඕන නැහැ. මේ රාජ්‍ය නොවන සංවිධානයයි මේ කුණු දේශපාලනයේ විසින් අපි නිකන් උතුරු පැත්තට උතුරු මැද පැත්තට යනකොට වාහනයක් දකිනකොට ගෙවල් වලින් දරුවෝ අම්මලයි දුවන් එනවා මොන හරි මල්ලක් දෙන්නද කියන. එතෙන්ට මේක පුරුදු කරලා තියෙන්නේ. ඈ සියලුම ඔය දේශ මේ අවුරුදු පහෙන් පහට දේශපාලන මොකද එංගලන්තෙන් දානවා කන්නාඩි 1000ක් විතර. අර මේ වලට ගිහපුවාම ෂොපින් මෝල් වලට ගිහපුවාම ඩොලර් 1යි. පවුම් 1යි. අර වයින්නම් ඩොලර් 1යි. නැත්නම් යුරෝපේනම් යුරෝ 1යි. ඔතින් කීයද වෙන්නේ? සතගණන් වලටත් තියෙන. ඔය කන්නාඩි කියලා කන්නාඩි ටික බෙදලා දෙනවා. ඔය වගේ ඡන්ද කාලේ ප්ලාස්ටික් බේසන් ටික දෙනවා. මොනවද මේ? අපට ඕන දැන් අර සමහරකෝ චෛත්‍ය හදනවා මෙහෙමයි.
අපි විශ්වාසේ දැන් මේ පන්සල් හදන්න ගොට ගොටයි මහතුන් තමයි මතක් කරන්න ඕන කරුණා කළ මේ ගොඩ නැගිලි හදන තට්ටු පහේ හයව ගහනක නෙමෙයි පන්සල් වල හාමුදුරුවරු ඉස්සලායි බල ගන්නලා උන්වහන්සේලාව උන්වහන්සේලා උපදේශකයෝ ඒ උපදේශකයන්ට බාර දෙන්න ඕන පන්සල් හදන්න පුළුවන් මිනිස්සු තනන්න ඒක අපිට කරන්න පුළුවන් ඉතින් මේවට ප්‍රමුඛතාවය දෙන්න බැරි වුණේ රට තිබුණ අනතුර ගනි දැන් අපිට මේ අවස්ථාව තියෙනවා විශ්වසනීයත්වයෙන් අපිට වැඩ කරන්න පුළුවන් අවසාන වශයෙන් අපි හඳුනන්නේ දැන් කොහොමනත් 19ට 90 ප්‍රතිවිරුද්ධ මත දෙකක් සමගින් එකතු වෙ යන්න වෙනවා තව දින 100කට ආසන්න ප්‍රමාණයක්. දැන් මෙහිම යන එක නුවරට හුරු තව අවුල් ඇති කරගනීද? එහෙම නැත්නම් වහාම මේ දෙපාර්ශ්වයේ එකතු වෙලා මහමැතිවරණයකට වහාම හැකි ඉක්මනින් මෙයාම මම හිතන්නේ පළමු දේ නම් වහාම මැති මහමැති වෙනට කියලා මේක සුද්ධ කරගෙන ගත්ත බලය උඩට පවත්වාගෙන මේ වැටබැඳ ගන්න වැඩේ කරගන්න ඕන. හැබැයි ඒකට බහුතරයක් එකග වෙන එකක් නැහැ. මොකද පෙන්ෂන් එක තව තවත් පොඩි පොඩි වැඩ ඇතිනේ පවුනේ. ඉතින් ඒවත් කරගන්න ඉඩ දීලා ඔය දින 100 ගිහිපුවා වේ කියලා සමහරු හිතනවා ඇති. දැනටමත් එහෙම ඉඟිඟි පහළ වෙලාලු. ඒ හින්දා අපි හිතනවා දැන් කොහොමත් මැති වෙන කොමසාරිස්තුමා එතුමාගේ කතාවේ කිව්වේ අර අතුරුදාන් කරලා තිබූ මහ මැතිව මේ පලාස් සභාව ඉක්මනට ගේන්න කියලානේ. ඉතින් ඉක්මනින් පලාස් සභාව තියයිද මහ මැතිවරණේ තියයිද කියන එක ගැන මං හිතන්නේ හෙට අනිද්දා වෙනකොට තීරණය වෙයි. කොයි හැටි වුණත් මේ 225 මේ පැයි කියලා අපිට කියන්න බෑනේ. ඇත්ත කතාව අපේ රටේ තියෙන වෘත්තීය දේශපාලනය. වෘත්තීය නළු නිළියෝ ඉන්නවා. වෘත්තීය ක්‍රීඩකයෝ ඉන්නවා. වෘත්තීය දේශපාලකයෝ ඉන්නවා. ඒ වගේම වෘත්තීය දේශපාලන එකන හාමුදුරුවෝත් ඉන්නවා. ඒක වෘත්තීය මේගොල්ලන්ගෙන් මේක ගලව ගන්නවයි කියන එක නම් පුතෝ ලේසි නෑ. මොකද රස්සාවනේ. රස්සාවට දේශපාලනය කරන කොටසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ බයයි ඒගොල්ලන්ගේ පුටුව අහිමි වේදෝ කියලා. නමුත් මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන යම් කියවීමක් සහිත යම් විදග්ධ බවක් ඇති යම් දර්ශනයක් එක්ක තමන්ගේ ජීවිතයේ සක්සස් කියන මේ ජයග්‍රහණය ළඟා කරගත්ත මිනිස්සුන්ට යම් අවස්ථාවක් දෙන්න. එතකොට අපිට අඬන්න නැතුව, හොටු පෙරන්න නැතුව, කඳුළු බොන්න නැතුව සන්තෝෂේ මේකේ මහත්ය මොනවද නැත්තේ මේ රටේ? මොනව හරි කාල වීසි කරපුවාම ගෙඩි හැදෙන රටක් නෙමේ. ඉතින් ඒ නිසා මේක මහා අපරාධයක්. මේ රට විනාශ කළා මේ ඔක්කොමලා. ඒක හින්දා අපිට මේ වෘත්තීය දේශපාලකයන්ගෙන් රට ගලවා ගැනීමට විශාල අරගලයක් කරන්න වෙනවා. ඒක ඒගොල්ලන් කෙරෙහි තියෙන ද්වේෂයකින් වෛරයකින් නෙමෙයි. ඉතින් අපි හිතනවා මෙවර තමන්ගේ මනාපය ප්‍රකාශ කරපු සාතිශය බහුතරයක් සිංහලයෝ එතන ඉන්නවා. ඒ වෙනුවෙන් අපි ඒකටත් අපි අපිට පුළුවන් හැටියට අපේ නායකත්වය දෙන බව මතක් කරන්න ඕන. දැන් අපේ රට බේර ගන්න අවස්ථාවේ විශාල පිපුරුම් මැද්දේ ඉදිරියට යමින් තමන්ගේ ජීවිත දන් දෙමින් ඒ හානි කරගත් කොටස් වලට සීමා සහිත කණ්ඩායමකට තමන්ගේ ඔය කියන විශ්‍රාම මුදල හදාගන්න බැරුව අර කිනි කූටක අවුලේ වේලි වේලි සති තුනකට ආසන්න කාලයක් තිබියි. හැබැයි මේ ආපු කට්ටිය හොඳ වාහන ලබාගෙන තප පහසු එහෙමයි යාල්ලා ඒ ඇයට මේ විශ්‍රාම ටුපක් හදාගන්න ඕනේ කියලා අපි තවත් ඒ ඇයට මේ කාලය දෙන්න ඕනේ. මං හිතන්නේ ඔය දැන් පොරොන්දු උනානේ දැන් මැතිවරණේ වෙලාවේ විශේෂයෙන් රණවිරු විශ්‍රාම මැටුප් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් වෙනත් රාජ්‍ය සේවයේ ඇති වෙලා තිබුණේ ඌනතා පූර්ණය කිරීම සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡා ගණනාවක් ඇති වුණා පහුගිය කාලේ. මං එක එකරයින් ඔක්කොම කරන්න බැරි වේ මේ ඇත්තන්ට. නමුත් විශ්වාසයක් තියෙනවා කියපු වචනෙට වග කියයි කියලා. කියපු වචනට වග කියයි කියලා. ඉතින් අපි බලාගෙන ඉමු නැත්තම් ඉතින් ඒ අයටත් වපුරන විදියටනේ අස්වැන්න ලබන්න වෙන්නේ මහත්තයෝ. නෑ හඳුන්නේ ඒ අදාළයකට ඒ ලිපියකින් සඳහන් කළද ඒකේ තියෙනවා ඒක පොඩක් අවුගේ අපිට දුක හිතෙනවා. විවාහක අයට ඒ අයට ඒක නැහැ. අවිවාහක නම් ඒ දෙමව්පියන්ට ලබා දෙනවා. දැන් විවාහක වෙලා හිටියට ඒ අයට ඒ බැඳගුවන් මොන ඒ අයට ඒ පවුලේ අයට ඒක දැන් අපි ඇත්තටම දැන් ඊයේ වෙනකොටත් ඒ උදවිය අපිටත් කතා කරනවා. ඉතින් අපි හිතනවා දැන් චුට්ටක් මේ කාලේ පොඩක් සමනය වුණාම මේකට යම්කිසි මොකද ලේසි නෑනේ තීන්දුවක් ගත්තොත් ඒක ජීවිත කාලෙම
ගෙවන්නේ ඒවට අරමුදල් වෙන විදියක්. ඉතින් ඒවත් බලන්න ඕනනේ. ඒ නිසා කොහොම වුණත් අපි ඒකට මැදිහත් වෙනවා. මැදිහත් වෙලා සාකච්ඡා කරන උන්ට සාධාරණ ඉෂ්ට කළ දෙන්න. ඔබතුමා අර ප්‍රශ්නයක් ඇහුවෝ මේ සිංහල බෞද්ධයෙක්ින් ජනවරවල් ලැබිච්ච නිසා සුළු ජාතියින්ට අසාධාරණයක් වෙයි කියලා මතයක් තියෙනවා. ඉතින් මම හිතන මෙච්චර කාලයක් නෑ ඒ වගේ ප්‍රශ්නයක් නෑ ඇහුවේ ඔබතුමා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මතයක් තියෙනවා. එතකොට අපිට කියන්නේ මෙච්චර කාලයක් ඇත්තටම මේ බෙදුම්වාදී අන්තවාදී අදහස් තරන දේශපාලඥයෝ එකතු කරගෙන තමයි මේ ආණ්ඩු ගෙනිච්චේ පහුගිය කසගාන. ඉතින් අපිට ඒකෙන් උනේ ඒ හැම ආණ්ඩුවකටම සිද්ධ වුණා මේ බෙදුම්වාදීන්ට අන්තවාදීන්ට අවශ්‍ය දේවල් දෙන්න, දොළබිදෙලි දෙන්න. ඉතින් ඒකත් එක තමයි මේ ජාතීන් අතර මේ අසමගිය අසහනය ඇතිලා මේක තව මේ උඩුදුවන්න ගත්තේ. මම හිතන දැන් සිංහල බහුතරයකින් ජනාධිපතිරේ පත් වෙලා ඉන්නවා. මේකත් එක්ක රටේ පොදු නීතියක් ක්‍රියාත්මක හැමෝටම සාධාරණ සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් කාටත් මේ ඔක්කොටම පොදු නීතියක් ඇති එක්ක නීතියක් ඇති සාධාරණ ඉස්සරීදී සමාජය ගොඩනගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මේ සිංහල බහුතරයකින් ජනාධිපතිරේ පත් වෙච්ච එක වෙන්නේ මෙතුමාර නායකත්වය අනුවම තමයි. දැන් උදාහරණයක් විතර අපිට මතකයිනේ චන්ද්‍රිකා නෝනගේ කාලේ සුනාමි සහන මණ්ඩලය පැකේජය ෆෙඩරල් ව්‍යවස්ථාව දෙන්න අත උස්සපු මැති ඇමතිවරුම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2005 බලයට ඇවිල්ලා නෑ මේක ගහනවා කියලා වැඩේ ගත්තාම ඒගොල්ලෝ ආ එහෙනම් ගහමු කියලා ඒකට අත උස්සනවා. හරි. ඉතින් ඒක තියෙන නායකයා සතුව. ඉතින් දැන් අපි ගත්තොත් දැන් මේ ජනාධිපතිවරණ අපි දැකපු හොඳ මේ මොහොත වෙනකොට දැකපු හොඳ ටික දැන් ඇත්ත වශයෙන්ම රාජ්‍ය ආයතනවල වෙනත් ආයතනවල එපා මගේ මූණෙල්ලන්න ගහන රාජ්‍ය ලාංඡනේ. ඒක දියුණු රටවල ලක්ෂණනේ. ඉතින් මේ දියුණු රටක ජීවත් වෙච්ච මිනිස්සෙක් මේ. ඒතර ඒ දියුණු රටවල දැකපු ඉතා පළදායි දේවල් බොහෝ විට මෙහි ඇප්ලයි කරන්න පුළුවන්. ඒක හොඳයි. නැත්නම් ලින්ක් මැඩියෝ වගේ අපි හැමදාම එහෙම නෙමෙයි. අනිත් පැත්තෙන් ගත්තොත් දැන් අර පෝස්ටර්ස්, කාට අවුට්ස්, බෑනර්, ප්ලාස්ටික් ඊටරේදි නැතුව ඒ නායකත්වයේ දුන්නා. ඒක පහළට ගලාගෙන ගියා. ඒ නායකත්වය වැදගත්. ඒ නායකත්වය උඩ හිටගත්තාම මිනිස්සු නිකන් මේකට අනුගත වෙනතර ඔය අන්තවාදී අදහස් දරන අය වුණත් ඒගොල්ලන්ට දෙන්න මේක යන්න බෑ කියලා හිතුණොත් මිනිස්සුර වෙනස් වෙන්න පුළුවන් අපි මෙතුමා. අඟුලිමාලත් වෙනස් වුණේ. මිනිස්සුන වෙනස් වෙලා මේ සාධාරණ ලෙස ගොඩනගන්න බලන රටට දායකත්වය දෙන්න පුළුවන්. කිසි තර්කයක් වෙන එකක් නැහැ. හොඳයි, එහෙනම් බොහොම පිං ඔබ හැම දෙනාටම.